अपे जीवित सातकत्ट अवश्यवेन देवा आकर्षणीकन ट्रमया गेन तमय मंगद वाली मेक नम वागे जीवित गोडक वेदगात क्रमयाकि क्रमे तमय विश्व विसीन अपिट तीलतीन क्रम वेद्यान विश्व आकर्षण नीति प्रश्न बलट एकमूल एड्यूस ई स्कूल के अन्य देनुमेन पीरुनु लोकेकट ओबे गमन बलपत्रयै अपि बलमु मोकक्द मे विश्व आकर्षण नीतिय कियन्ने कियला एवकेम वाट ओनेम देयक इक्मनिन लबा गन्न पुलुवन् क्रमवेद मोनवद कियलात अपि मे वीडियोवेन कथा करनमु एसएल आइडिया श्री लंकावे अंकयके YouTube नालिकाव आकर्षणे नीति कियन्ने मोकक्द ओया लोके दिहा बलन विधिय वकीम ओयागे स्थाने वाटम वेनस करगन्न पुलुवन् विधिय संकल्पयक विधियट आकर्षण नीति हंदुन्वला देन्न पुलुवन् सरलवम किव्वोत् ओया हितन दे लबा गन्न पुलुवन् क्रमयक कियला कियन्न पुलुवन् अपे सितिविली ऋणात्मक हो धनात्मक वीम अणुव तमयि विश्वयेन अपिट ऋणात्मक हो धनात्मक देवल लबा देन्ने ए कियन्ने ऋणात्मक सितिविली वल प्रतिफलयक विधियटयि अपिट ऋणात्मक देवल आकर्षणीय वेनवा वकीम धनात्मक सितिविली ප්‍රතිපලයක් විදියට ධනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා. වා නිතරම ඔයා අවාසනාවන්තයි කියලා වගේ ඍණාත්මක විදියට හිතනවා නම් ඔයාට ජීවිතේ සිද්ධ වෙන්නේ අවාසනාවන්ත දේවල්ම විතරයි. එවකේ ඔයාගේ සිතුවිලි වලට අනුව ඔයා ප්‍රතිඵල ලබා දෙනවා කියන එක ඔයාට දැන් තේරෙනවා ඇති. වා අද මේ විදියට ඉන්නේ අතීතයේ ඔයාට තිබ්බ සිතුවිලි වල ප්‍රතිඵලයක් විදියට කියන එක ඔයා දන්නපත. දැන් අපි බලමු ආකර්ෂණ නීතියේ ප්‍රධානම සිද්ධාන්ත මොනවද කියලා. අංක 1 අවශ්‍යද නිගමනය කිරීම. ඔය මුලින්ම හිතන්න ඕන ඔයාට මොනවද ඕනේ කියන එක. වා නිතරම හිතනවා නම් මේවා මට නෑ. මේක මට බෑ කියලා වගේ ඍණාත්මක සිතිවිලි. ඍණාත්මක දේවල් විතරයි ඔයාට විශ්වය මගින් ආකර්ෂණය කරන්නේ. ඉතින් නැති දේ ගැන නොහිතා ඔයාට අවශ්‍ය දේවල් ගැන ධනාත්මක විදියට හිතන්න ඕන. හිතන්නකෝ ඔයාට කාර් එකක් නෑ කියලා. වා නිතරම හිතුවොත් ඔයාට කාර් එකක් නෑ නෑ කියලා. ඔයාට කවදාවත් කාර් එකක් ගන්නවත් ලැබෙන එකක් නැති වෙයි. හැබැයි වා හිතුවොත් කාර් එකක් ගන්න කියලා ධනාත්මක විදියට අනිවාර්යෙන් වාටේ හිණි ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදියට ඔයාට උවමනා දේ ගැන නිශ්චිත වෙන්න ඕන. ඒ කියන්නේ මං ගත්ත උදාහරණයට අනුව බැලුවොත් ඔයා හිතන්න ඕන මට වයස මෙච්චරක් වෙද්දි මෙන්න මේ වර්ගයේ මේ පාට කාර් එකක් තමයි මං ගන්න කියලා. අන්න ඒ විදියට ඔයාට ඕන අරමුණ නිශ්චිත එකක් වෙන්න ඕන. ඒ වගේම ඒවා යථාර්ථවාදී විදියට හිතන්න ඕන. ඒ වගේම ඔයාගේ ඒ අරමුණ අනිත් අයට හානියක් නොවන යහපත් එකක් වෙන්න තොන ඔයාගේ අරමුණ ඔයාගේ තරහ කෙනෙක්ගේ ජීවිතේ විනාශ වෙන එක වෙන්න බෑ. වා තනියම හිතලා බලන්න ඔයාට ඌවමනා දෙයක්ද මේ හිතන්නේ කියලා. ඒකින් ඔයාටත් ඔයාගේ වටේ ඉන්න කෙනෙක්ටවත් කාටවත් කරදරයක් නොවන විදිය අරමුණක් වෙන්න ඕන. ඔයාගේ අරමුණ මොකක්ද කියන එක වා තනියම හිතලා හරියට තීරණය කරන්න ඕන. අංක 2 විශ්වාස කිරීම. ඔයාට අවශ්‍ය දේ ලැබෙයි කියලා ඔයාටවත් විශ්වාසයක් නැත්නම් කොහොමද හිතන්නේ ඒදී ඔයාට ලැබෙයි කියලා. ඒ නිසා මුලින්ම හිතන්න ඕන ඔව් ඒදී අනිවාර්යෙන්ම මට ලැබෙනවා කියලා. හැමදේම එහෙම විශ්වාසයකින් ඉදදී අනිවාර්යෙන් ඔයාට ඒ දේ ලැබෙනවා. ඔයා මොළදි මොළදි මේක හිතද්දි හිතට පොඩි අවිශ්වාසයක් හිතේවි. ඒ දිගටම ඒ විදිහට ධනාත්මකව හිතද්දි වාගේ යටිසිතට ඒ සිතවිල්ල ග්‍රහණය වෙනවා. එතකොට යටිසිත මේ සිතවිල්ල විශ්වාස කරන්න ගන්නවා. ඒ විශ්වාසය ඔයාට ඔයාගේ අරමුණු කරා ළඟා වෙන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් නිතරම විශ්වාසයෙන් ඉන්න ඔයාගේ අරමුණු අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවමයි කියලා. අංක 3 චිත්‍රූප මැවීම. චිත්‍රූප මැවීම එහෙමත් නැත්නම් විෂුවලයිසින් කියන්නේ විශ්ව ආකර්ෂණ නීතියේ වැදගත්ම දෙයක්. ඒක කරන්නේ මෙහෙමයි. ඔයා මනසින් දකින්න ඕන ඔයාට උවමනා දේ. ඔයාට ලැබිලා තියෙනවා. එතකොට ඔයා සතුරු වෙන විදිය දකින්න. ඔයා සතුරු වෙන විදිය ඔයා මනසින් විඳින්න ඕන. මේක ඔයා නිතර නිතර මනසින් දකින්න ඕන. මෙහෙම නිතර නිතර ඔයා ඒ දේ මනසින් දකිද්දී ඔයාගේ යටිසිතට එනවා සුභවාදී හැඟීමක්. ඉතින් ඔයාට විශ්වයේ විසින් අනිවාර්යෙන්ම ඉටු කර ගන්න උදව්වක් දෙනවා. මේක නිකම්ම නිකං සුරංගනා හිණයක් විදියට දකින්න එපා. වාකි ජීවිතේ ඉදිරියට සිද්ධ වෙන්නේ යන සිද්ධියක් ගැනනේ අපි මේ හිණ දකින්නේ. ඒ නිසා ඒක යථාර්ථවාදී විදියට දකින්න ඕන. මං කලින් ගත්ත උදාහරණෙම ගත්තොත් ඔයා දකින්න ඔයා ඒ කාර් එකේ රවුමක් යනවා. ඔයා ඔයාගේ පවුලේ අයවත් දාගෙන යද්දී අම්මා තාත්තා සතුරු වෙන විදිය හිතලා බලන්න. එතකොට ඔයාට දැනෙන සතුට විඳලා බලන්න. ඉතින් මේ විදියට ඔයාගේ අරමුණ විෂුවලයිස් කරන්න අමතක කර
කරන්නේපා. හැබැයි වැඩපාඩු කරගෙන කිසිම දෙයක් නොකර ඔයාට ඕන දේවල් ගැන හිත හිත හීන දැක දැක ඉන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඔයාට නිදහස් වෙලාවට අඩුම දවසට දෙසරයක්වත් මේ විදියට Tamange හීන විෂුවලයි කරන්න ඒ සතුට විඳින්න. අංක 4 ස්තුතිවන්ත වීම අගය කිරීම. මේකත් විශ්ව ආකර්ෂණයේ නීතියේ තියෙන ප්‍රධානම සිද්ධාන්තයක්. ඔයා ඔයාට දැනට ලැබිලා තියෙන හැම දෙයකටම විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕන. දුක් සහගත දේවල් පවා වෙන්නේ අපේ ජීවිතේට ලස්සන එක එක විදිය පාඩම් උගන්වන්න කියලා නිතරම හිතන්න. නිතරම ජීවිතේ දිහා ධනාත්මක විදියට බලන්න. හැම දෙයකටම ස්තුති කරන්න. ඔයාට පෙනීම ඇති ඇස් ලබා දුන්නට, හොඳ දෙමව්පියන් යාළුවෝ ලබා දුන්නට, ඔයාට දැනට මේ වගේ ජීවිතයක් ගත කරන්න උදව් වුණ හැම දෙයකටම ඔයා ස්තුතිවන්ත වෙන්න විශ්වයට. ඒ වගේම ඔයාගේ මේ අරමුණත් ඉටු වෙලා තියෙන බව හිතන් ඒකටත් ස්තුති කරන්න. අපි කලින් ගත්ත නිදසුනට අනුව නම් ඔයාට දැන් කාර් එකක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයා ස්තුති කරන්න ඕනේ විශ්වයට. මට කාර් එකක් ලැබලා දුන්නට ස්තුති මගේ අරමුණ ඉටු කරාට කියලා. මේ විදියට ස්තුතිවන්ත වීම විශ්ව ආකර්ෂණ නීතියේ ප්‍රධානම වැදගත් පියවරක්. අංක 5 ඉවත් කිරීම. ආකර්ෂණ නීතිය අනුව ඔයාට ඔයාගේ අරමුණට යන්න නම් කරන්නම ඕන මූලිකම දේ තමයි ඉවත් කිරීම. ඉතින් මොනවද අපි අයින් කරන්න ඕන? හිතේ තියෙන නෙගටිව් වයිබ්ස් සේරම අයින් කරලම දාන්න ඕන. වා හිතනවා නම් මට නම් බෑ, ඕව අපි කරන්නේ කොහොමද, මන්නම් කොහොමත් දක්ෂ නෑ වගේ දේවල් ඔයාට කොහොමත් මොකුත්ම කරන්න ලැබෙන්නේ නෑ. ඉතින් මේ වගේ සිතුවිලි වලට ආයි ඔයාගේ හිතේ පොඩි ඉඩක්වත් දෙන්න එපා. නිතර හිත පුරුදු කරන්න ඍණාත්මක දේවල් හිතෙන් අයින් කරන්නත්, ධනාත්මක දේවල් විතරක්ම හිතන්න. ඒ වගේමයි නෙගටිව් වයිබ් ඇති කරවන පුද්ගලයන් කවුරු හරි නිතරම කියනවා නම් අපෝ ඔයාට පුළුවන් ද ඕව කරන්න, ඔන්න ඔබ අතල්ලා පුළුවන් දෙයක් කරන්න. බලමුකො අපි ඕව කරගන්න පුළුවන් වේද වගේ දේවල් අන්න ඒ අයව වාගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. වචනකින් හරි ඔයාට උදව් කරන, වාගේ අරමුණට යන්න ඔයාව ශක්තිමත් කරන අයව විතරක් ළඟ තියාගන්න. වාට ඍණාත්මක සිතුවිලි අයින් කරලා දාන්න පුළුවන් කියන්නේ ආකර්ෂණ නීතිය මගින් ඔයාට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන එක. ආකර්ෂණීය නීතිය යටතේ අපිට කළ හැකි කෙටි ක්‍රියාකාරකම් විශ්ව ආකර්ෂණ නීතිය මගින් අපිට උවමනා දේවල් ලබා ගන්න පුළුවන්. ආකර්ෂණ නීතිය යටතේම අපේ අරමුණ ඉටු කරගන්න, අපි යන ගමනේදී ඒ අරමුණ කරා ඉක්මනින් යන්න අපිට කරන්න පුළුවන් පොඩි පොඩි ක්‍රියාකාරකම් කිහිපයක් තියෙනවා. ඒවා තමයි 55 ගුණ කිරීම 5 ක්‍රමය, තවත් තත්තර 17ක ක්‍රමය, තත්පර 69 ක්‍රමය, වලාකුළු නීතිය, නිකොලා ටෙස්ලාගේ 369 නීතිය, රෝස බබලු ක්‍රමය යතරින් ක්‍රම කිහිපයක්. ආකර්ෂණ නීතිය භාවිතා කරලා ජීවිතේ සාර්ථක කරගත්ත ලෝකේ ජනප්‍රිය අය විදියට ඇමරිකානු නළුවෙකු වන විල් ස්මිත්, ඇමරිකානු ගායකයෙක්, නිෂ්පාදකයෙක් හා ව්‍යවසායකයෙක් වන ජේසී, ඇමරිකානු ගායිකාවක් වන ලේඩි ගගා, බ්‍රිතාන්‍ය නිවේදකයෙක් හා නළුවෙක් වන රසෙල් බ්‍රෑන්ඩ් කියන සුප්‍රසිද්ධ චරිත හඳුන්වලා දෙන්න පුළුවන්. කොහොම වුණත් ආකර්ෂණ නීතිය කියන්නේ ආගමක් විදිහට අදහන්න තියෙන දෙයක් නෙවෙයි. අපේ අරමුණු වලට යන ගමනේදී ඒකට අපිට ලොකු ශක්තියක් වෙන ආශිර්වාද වෙන ක්‍රමයක්. ඔයාලත් උත්සාහ කළ බලන ආකර්ෂණ නීතිය. ඒ වගේම මං අද කියපු විශ්ව ආකර්ෂණ නීතිය ගැන වහිතන විදිය පහලින් කමෙන්ට් එකක උද්දාන්න. මේ වීඩියෝ හොඳයිද? වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත්මලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් අදට මම සමුගන්නපා. ඔබට සුබ දවසක්. ආශුභ හෝ වේවා.